ඉතින් මෙවැනි කාරණා මේ පුංචි දේවල් තමයි 77 දී 78 දී තමයි මට මේ වේලුවන ධම්ම ගෲප් එකේ කට්ටිය කිව්වේ මේ භාවනා කරන එකවත් පැවිදිණ එකවත් තට්ට ගා ගන්න එකත් නෙවෙයි වැඩි මේ භාවනා කරනකොට අපි හැම කෙනත් එක්කම සමජීවිකතාවෙන් ඉන්න ඕන සිම්පල් ලිවිං හයි තින්කින් ඊට පස්සේ තමයි කිව්ව පැවිදි වෙන්න නම් එපයි කිව්වා ඒතර ඉන්නේ අමුම පිස්සෝ ඒක නං අහලා ගොඩ ගන්න බෑ මොකද මේගොල්ලෝ කැපි පෙන්න හදන මම මේමයි කියලා. අනේ අර පැවිදෙන් ඉස්සර කාලේ තිබුණ ගිහි මනුස්සකමවත් නැහැ. ඒක දැනගෙනමයි මම ඉතිකලා ආවේ. දැනගෙනමයි මගේ ගති ගති කරේ. දැන් මට අවුරුදු 32ක් වෙනවා. පැවිද්දෙම මම හරි ජොලියේ ඉන්නවා. ඊයේ මට ඕනේ කතෝලිකයෙක් එක්ක ඕනේ මුස්ලිම් කෙනෙක් එක්ක ඕනේ පිළිකා රෝගියෙක් එක්ක ඕනේ දරුවෙක් එක්ක හැසිරෙන්න පුළුවන්කම මේ භාවනාවෙන් ආවද කියන්නේ මම දන්නේ නැහැ. භාවනාවෙන් ටිකක් එක ටිකක් තල්ලුවක් දුන්නා. නමුත් ඒක මේ ඉපදිනකොටම ආපිකක් කියලා මං හිතන්නේ. එහෙම නැති මේ බණ කියලා වැඩක් නැහැ නේ. නෑ ඇත්තටම ඉගෙන ගන්න කරන්න දෙයක් තියෙනවා. ඒකට තනි වචනේ කියනවනම් කියන්නේ නිහතමානීකම කියලා. භාවනා කරනකොට ඒක වැඩෙන්නේ නැත්තම් එහෙනම් ඉතින් කෑවට ණය. කනපත් එකට ණය. ඉතරයි කියන්නේ. ඒක නොවෙනවනම් අච්චරා සංඝාතමත්තම් විකෝභික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං භාවෙය්‍ය සෝ රට්ඨපින්නම් අමෝඝම් පුඤ්ජෙය්‍ය කියලා තියෙනවා. මහණනි එක චිත්තක්ෂණයක් මේ මානවය කෙරේ මෛත්‍රිය කරනවා සත්තු කෙරේ උඹ කන බතට ණය නැහැ. දවසම ඉඳපා. දවසන හොම්බට දෙකක් කන්නට කවන්නේ නැහැ කාට හරි. හැබැයි අඩු ගන්න එක චිත්තක්ෂණයක් මතක තියාගෙන ඉන්න ඕනේ මම මෛත්‍රී චේතෝ විමුක්තිය පහල කරනවායි කියලා.